දෙවෙනි දසත විසිරි සිටින යොන්පුර සමාජිකයන් මේ වෙන විට උදෑසනින්ම තමන්ගේ ගම්බින් වලින් පිටත් වෙලා වීර වෙලට පැමිණෙන ආකාරය තමයි අපි මුල සිටම ඔබට සඳහන් කළේ. අපි මුල් ප්‍රවෘත්ති විකාශන වලදී සඳහන් කළා මේ වෙන විටත් අති විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් වීර විල කඳවුරු බැඳ ගන්නට පැමිණෙන ආකාරය. කොහොමද අද දවසේ වැඩ කටයුතු සිද්ධ වෙන සභාපතිතුමනි? අපි සැලසුම් කර ආකාරයෙන්ම සියලු දේ සිදුවීමෙන් පවතිනවා. විශේෂයෙන් අපි පොලිසිය අපි නිලධාරී මහත්තුන්ට ස්තුතිවන්ත වෙනුනේ. ඔවුන් මේ දින කීපෙම දිවාරය නොබලා මේ යෝන්පුර වැඩසටහන සාර්ථක කරගන්න විශාල සේවයක් ලබා දුන්නා. ඉතින් අද දිනේ මේ වන විට තරුණ තරුණියන් 4000කට වැඩි ප්‍රමාණයක් අඳුරු භූමියට පැමිණලා තියෙන්නේ. තවත් 4000ක පමණ ප්‍රමාණයක් තමයි පැමිණෙන්න තියෙන්නේ. අපි වෙලාවෙන් වෙලාවට ඒ බස්රත් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු වෙනවා. ඉතින් ඔවුන්ගේ ආහාර පාන, ඔවුන්ගේ සෞඛ්‍ය, ඔවුන්ගේ පහසුකම් මේ සියල්ල අපි මේ වෙනිට සකස් කරලා තියෙන්නේ. ඒත් එක්කම කඳුරු භූමියේ ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නිර්මාණය කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා 10 වෙනි යෝන්පුරය අති උත්කර්ෂවත් ආකාරයෙන් සවස 5:30 වෙන විට අපිට ඉතාමත් හොඳින් ආරම්භ කරන්න හැකියාව තියෙනවා කියලා. අද සවස 5:30 වෙන විට ජාතික රූපවාහිනිය ඔස්සේ මෙහි සමාරම්භක උළෙල ඔබ වෙත ගෙනෙන්න අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර තිබෙදී අපි සඳහන් කළ යුතුයි 10 වන යෝන්පුරයේ විශේෂත්වය තමයි විදේශ තරුණ තරුණියන් රැසක් වගේම වෙනදා යෝන්පුරයට සහභාගී කරව ගන්නට නොහැකි වුණු බොහෝ තරුණ තරුණියන් ප්‍රමාණයක් මේ යෝන්පුරයට සහභාගී වෙනවා. විශේෂයෙන්ම ස්වේච්ඡා සංවිධානය නියෝජනය කරන, ඒ වගේම ජාතික ශිෂ්‍යපද බලකාය, ඒ වගේම බාලදක්ෂ සමූහය මේ වැඩසටහන සමග මෙවර අත්වල් බැඳ ගැනීම 10 වන යෝන්පුරයේ තිබෙන විශේෂත්වයයි. ඉතින් යෝන්පුරය භූමියේ තියෙන සිරු තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට ජාතික රූපවාහිනිය සූදානම් වෙ සිටිනවා. ඒක සමගන්නම් ගාමිණී බණ්ඩාර මැණික් දිවල යෝන්පුරය භූමියේ සිට